අදින් වසර ගණනකට පෙර 1996 අගෝස්තු මාස 26 වෙනිදා වේලාව උදේ 8ට පමණ ඇත. දම්මි ෆොන්සේකා අභිරහස් ලෙස මරා දමා ඇති පුවත ඇසූ කුඹුක ගෝනපොළ පොකුණුවිට ප්‍රදේශවාසීහු මහත් කම්පනයට පත් වූහ. ආරංචියේ සැලවීමත් සමග අවට ගම් වාසීහු ගෝනපොළ කුඹුකේ පන්සල පාගේ කුසුම් සෙවණ වෙත ඇදෙන්නට පටන් ගත්තහ. පොලිසිය වෙන විටත් සිටියේ වූ ඇගේ නිවසට පැමිණ සිටියහ. සිනමා නිලි දම්මි ෆොන්සේකාගේ මල සිරුර නිවසේ කුස්සියට පිවිසෙන දොර අසල වැටී තිබුණාය. ඇගේ හිසපැත්ත කුස්සිය තුල තිබුණ අතර දෙපා පිටතට දිස්ව තිබුණි. කහතුඩුව පොලිසිය ඒකට ස්ථානාධිපති DAS නිශ්ශංක මහතා ප්‍රධාන පොලිස් නිලධාරීහු සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ ආරම්භ කළේ ඉන් අනතුරුවය. සහකාර පොලිස් අධිකාරී කිත්සිරි දහනායක මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පටන් ගත්හ. ඇය ජනප්‍රිය සිනමා නිලියක් නිසා මාධ්‍ය මගින් මෙම අභිරහස් මරණයට පුළුල් ප්‍රතිචාරයක් ලබා දුන්හ. දම්ම ෆොන්සේකා පළගැටියු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ රඟපාමින් දැකූ රංගන නිපුණතාව නිසා අභිරහස් මරණය ගැන රටපුරා කතාබහට ලක්විණ. ඇගේ මරණයත් සමග නොයෙකුත් ආරංචි කටකතා පැතිර ගියහ. ඇය අමානුෂිකව මරා දමා දින 5ක් හෝ 6ක් පමණ ගෙවී ඇතැයි සැක කෙරෙන ආරංචිද පැතිර ගියේය. මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ 1996 අගෝස්තු 27 වන දින පැවැත්විණි. දම්මි ෆොන්සේකා කුසුම් සෙවණෙහි හුදකලාවේ සිටියාය. ඇගේ ඉල්ලීම මත කහතුඩු පොලිසිය මගින් මුර සංචාරක පොතක්ද ඇගේ නිවසේ දොරෙහි එල්ලා තිබුණි. සුපුරුදු රාත්‍රියේ මුර සංචාරක පොතේ අත්සන් කිරීමට ගිය කහතුඩු පොලිසිය නිලධාරීන්ට නිවස තුලින් දුඹදක් හමනු දැනි සැකපිට පිටුපස දොරටුවෙන් පරීක්ෂා කර බලද්දී දම්මි ෆොන්සේකා මරා දමා තිබුණු දැක ඇත. දම්මි ඝාතනය කළ හේතුව සොයන්නට පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. ඇගේ හුදකලා ජීවිතය පිළිබඳව විමර්ශනය සිදුවිය. විටත් නොයෙකුත් තොරතුරු පොලිසිය වෙත ලැබෙමින් තිබුණි. කවුද මේ දම්මි ෆොන්සේකා? ඇය මරා දැමුවේ ඇයි? පොලිසිය විමර්ශකයෝ පැති කිහිපයක් ඔසේ පරීක්ෂණ සිදු කළහ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර ඵල ගැටියෝ සඳහා නවක නිලියක සොයමින් සිටියේය. ඡායාරූප ශිල්පී දයා පෙරේරා සිය මිතුරු වසන්ත ඔබේසේකරට ඡායාරූපයකින් සුන්දර මුහුණක් පෙන්වීය. ඒ දම්මි ෆොන්සේකාගේ සේයාරුවයි. 1979 දී තිරගත වූ ඵල ගැටියෝ චිත්‍රපටයේ කුසුංග චරිතය රඟපාමින් දම්මි ෆොන්සේකා නිලියක් ලෙසින් නව ජීවිතයක් ඇරඹුවේ එලෙසිනි. වෘත්තීය නිලයක වශයෙන් රංගනයේ නිරත වූ දම්මි ෆොන්සේකා ඵල ගැටියෝ චිත්‍රපටයේ රඟ රංගන ශිල්පය අධ්‍යයනය කිරීමට බැව් ඇය කලා පුවත් සඟරාවලට පසු කලෙක පවසා තිබුණේ කලාව තුළ දිගින් දිගටම නොරැඳුනේ මන්දයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි. සුගතපාල සෙනරත් යාපාගේ ඉන්දුට මල් මිටක් රොයි අනුරාධ බණ්ඩාරනායකගේ සිව් රංග සේනා සිනමා පටවල දම්මි ෆොන්සේකා ප්‍රධාන චරිතයන් නිරූපණය කළාය. දම්මි ෆොන්සේකා ජන්ම ලාභය ලැබුවේ 1949 අගෝස්තු 17 වෙනි දිනේ. ඇගේ පියා විදුහල් ප්‍රතිවරේ මව කැරලයින් ෆොන්සේකාය. ෆොන්සේකා පරපුර හොරණ චිර ප්‍රසිද්ධ පවුලක් වූ බැවින් දම්මි කලා ලෝකයේ තුල ජනප්‍රියත්වයට පත් වූයේ දම්මි ෆොන්සේකා නමිනි. එහෙත් ඇගේ නියම නම වූයේ චන්ද්‍ර පද්මිනි දමයන්ති ලියනගේය. දම්මි කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාව වෙති. පුරුබුහුටි රූමත් දම්මි කෙලිලොල් හුදකලා ජීවිතයක් ගත කිරීම ගැන අම්මා කීප වරක් මෙයට අවවාද කළ වග ඇගේ ඥාතීහු පැවසූහ. තනිවම සිය වාහනයෙන් වේලාව අවේලාව නොබලා ගමන් බිමන් ගියා ගමේ සමාජයට වඩා නාගරික සුඛෝපභෝගී සමාජයේ ප්‍රිය කළ වග අසල්වාසීහු දැන සිටියේ. අම්මගේ අවදන් නොතකුව අය පසු අම්මා සමග ගැටුම් ඇති කරගත් වගත් අම්මා ඥාති පුතෙකුගේ නිවසෙහි නතර වූ බවත් දම්මිගේ අභිරහස් ඝාතනයෙන් පසු අසල්වාසීහු පැවසූහ. දම්මිගේ අකල් වියෝගෙන් වසර 3කට පසු රෝගාතුරව සිටි අම්මාද ජීවිතයෙන් සමුගත්තාය. අභිරහස් මරණය සිදු වී දින ගණනාවක් ගත වුවද සැක කටයුතු පුද්ගලයෙකු සොයා ගැනීම පොලිසියට අපහසු විය. මේ අතර 1996 සැප්තැම්බර් 5 වෙනිදා බුලත් සිංහල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සැකපිට අත්අඩංගුවට ගත් වග මාධ්‍ය මගින් හෙළිදරව් විය. විශේෂ පොලිස් කණ්ඩායමකට කොටු වූ මෙම සැකකරු මැදි වී කෙනෙකු බවත් සිනමා නෙලි දම්මි ෆොන්සේකා සමග කිට්ටු සම්බන්ධතාවයක් තිබුණු බවත් පොලිස් කණ්ඩායමට අනාවරණය විය. කුඹුක පන්සලේ පාරේ තිබුණු සුවිශාල කුසුම් සෙවන දිනාපත් වී ඇති නිසා අලුත් වැඩියා කිරීම කටයුතු භාර වූයේ මොහුටය. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ මෙසන් බාස්ලා සපයා දී ඇත්තේ මෙම ව්‍යාපාරිකයා විසින් බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.
වාහනවලින් මෙම පුද්ගලයා නිතර නිතරම කුසුම් සෙවණට පැමිණ ඇති බවද පොලිස් පරීක්ෂණවලින් හෙළිදරව් වූයේය. ලැබුණු තොරතුරු අනුව කහතුඩුව පොලිසිය මෙම සැකකරු සම්බන්ධයෙන් දිගින් දිගටම විශේෂ විමර්ශනයක් පවත්වමින් මේ සමගම ධම්මිගේ ඝාතනය ගැන ප්‍රදේශයේ විවිධ තොරතුරු කතා බහට ලක් වූහ. ධම්මි ෆොන්සේකා උදේ 10ට පමණ සිය සුපිරි මෝටර් රථයෙන් කොළඹ පැත්තට යාමත් රාත්‍රී කාලයේ අපසු පැමිණීමත් කොළඹ හොරණ මහා මාර්ගයේ දෙපසවට තරුණයන්ට සාමාන්‍ය දෙයක් විය. ඇය ගමේ වෙළඳ සල්වලින් බාණ්ඩ මිලදී නොගැනීම පුරුද්දක් කරගෙන තිබුණේ. රාත්‍රියට කුඹක හන්දියේ රාත්‍රී කඩයකින් කැම වේලක් ගැනීම ඉඳහිට ධම්මි කළාය. කෙසේ වෙතත් කහතුඩුව පොලිසියේ එවකට ස්ථානාධිපති හර්බර්ට් නිශ්ශංක ප්‍රධානව අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පියල් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් ඇරයෙන් නන්දසේන පොලිස් කොස්තාපල් ජයසේකර ඇතුළු පොලිස් කණ්ඩායමක් දිගටම පරීක්ෂණ පැවැත්වුවහ. කුඹක ගමේ හෝ එයවට කිසිවෙකු ගැන කවුරුන් හෝ අවිශ්වාස නොකළේ ධම්මි ෆොන්සේකා නාගරික කෙලිලොල් සමාජය සමග සම්බන්ධකම් පැවැත්වූ හේදී. ඒ වකවානුවේදී ගොනපල කුඹක ඔලබඩුව ප්‍රදේශයේ සුළු මංකොල්ල කෑම් පැහැර ගැනීම විශේෂයෙන් තරුණියන්ගේ රන්මාල කඩා ගැනීම් කිහිපයක් සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියට පැමිණිලි ලැබී තිබුණේ. මේ අතර ගොනපල පාළු පදිසකදී තරුණියකගේ රන්මාලයක් කඩාගත් ගමේ තරුණියෙකු පිළිබඳ විපරමින් සිටි තරුණ කණ්ඩායමකට එම තරුණයාව හසු වුණේය. ගම්මුන්ගේ පහර දීමෙන් විසක්තතාවයට පත් තරුණයා මිය ගියේ යයි සිතූ තරුණ පිරිස ඉවත්ව ගිය පසු එකී පුද්ගලයා බඩගාගෙන ගොස් අසල කැලෑ රොදකට රිංගා සැඟව සිට ඇත. රන්මාල සිද්ධිය දැනගත් වහාම පොලිස් නිලධාරීහු ගෝණපල බුම්වල හේන ගම්මානයේ පීරා ගොස් බරපතල ලෙස පහර කාසිදී තරුණයා අත්අඩංගුවට ගත්තේය. පොලිස් නිලධාරීහු ඔහු ගැන විමර්ශනීය යෙදුනාහ. ප්‍රදේශයේ කළ අපරාධ සොරකම් බොහොමයක් එකිනෙක පාපොච්චාරණයක යෙදුනේ වෙන කරන්නට කිසිදු දෙයක් නොතිබූ හේනේ. ඝාතනයෙන් වසර තුන් මාස දෙකකට පසු 1997 ඔක්තෝබර් මාසයේදී ගෝණපල කුඹුකේ රුම්මල හේනේ පදිංචි ජන්තුවා නැමැති මොහුට විරුද්ධව කහතුඩුව පොලිසියෙන් නඩු පැවරිණි. එවකට ස්ථානාධිපති ඩී ඒ කරවිට මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති එස් ඔත්තනපිටිය සහ පොලිස් කොස්තාපල් ජයසේකර දිගටම වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ. කැස්බෑව මහේස්ත්‍රාත් අතිරේක දිසා වෙනිසුරු DMTB දිසානායක මහතා ධම්මි ෆොන්සේකා මෙනවියගේ මරණය පිළිබඳ පැමිණිල්ල පානදුර මහාධිකරණය වෙත යොමු කළේය. කහතුඩුව පොලිසිය මගින් පැමිණිල්ල මෙහෙයවුණේ ධම්මි ෆොන්සේකාගේ නිවසෙහි පැරණි කුස්සියක් හා නවීන මාදිලිය උපකරණ සහිත අලුත් මුළුතැන් දෙයක් තිබුණි. ඈ කපා මරා දමා තිබුණේ අලුත් මුළුතැන්ගේ දොරටුව සමීපයේ. පැරණි කුස්සියේ පොල් අතු සහ දර තිබුණු ස්ථානයේ සැඟව සිටි තමන් ධම්මි ෆොන්සේකා ඝාතනය කළ බව සැකකාර තරුණයා ඊට අසරණව පාපොච්චාරණයේ යෙදුණේය. පොලිසිය පවසන අන්දමට සැකකරු රාත්‍රී කාලයේ නිවසවලට ඇතුළු වී කාන්තාවන් නිදන අයුරු දැක ගැනීමේ විකෘති මානසික තත්ත්වයකින් පසු වූයකි. ධම්මි ෆොන්සේකා ජනප්‍රිය සිනමා නිලියකව සිටියදී ඈ සමග ඉහළ සමාජයේ විවිධ පුද්ගලයන් සහ සම්බන්ධතා පැවැත්වුවද ඇගේ පැමිණිල්ල ඉදිරියට බෙහෙවන්නට අවසානයේ ඉතිරි වූයේ පොලිස් දෙපාර්තමේන්තුව පමණි. රිමාන්ඩ් භාරයේ සිටි සැකකරු බරපතල ලෙස අසනීපයට පත් වූයේ අමානුෂික පාප කර්මයට මෙලොවදීම විපාක ලැබෙන බව තහවුරු කරමින්. හැඩිදැඩි තරුණයාගේ සිරුරද ක්‍රමයෙන් කුෂවන්නට විය. පිටකොන්දේ ආබාධය උත්සන්න වීමත් සමග ඔහුට අධිකරණයේ පෙනී සිටීමට සිදු වූයේද රෝද පුටුවක පාරුවෙනි. වසර ගණනාවක් පුරා කහතුඩුව පොලිසිය පැමිණිල්ල මෙහෙය විය. අදාළ සැකකරුට මහාධිකරණයෙන් බරපතල වැඩ සහිත සත් අවුරුදු සිර දඬුවමක් නියම කෙරුණි. ධම්මිගේ වියෝගෙන් වසර කිහිපයකට පසු ඥාතීන් භූදාන අඩුවක් වෙත ඉදිරිපත් විය. නිවස සහිත ඉඩම් කොටස වෙනත් ගැනුම් කරුවෙකුට විකිණීමෙන් පසු කුසුම් සෙවණට තම දයාබර හිමිකාය අහිමි වී ගියේය.